සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචෙක්ඛති රූපං අනිච්ඡං වේදනාං අනිච්ඡා සංඥාං අනිච්ඡා සංඛාරාං අනිච්ඡා විඤ්ඤාණං අනිච්ඡං ශාන්ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි දැන් මේ පින්වත් හැම දිනාම තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණය ඉතාමත්ම හොඳයි. මෙලව සැනසෙල්ල පරලොව සුගතිය නිර්වාණ අවබෝධය සඳහා උපනිශ්‍රේවන උතුම් පුණ්‍ය ක්‍රියාවක් තමයි ධර්ම ශ්‍රවණය. ධර්මය ශ්‍රවණය කිරීමෙන් තමයි ජීවිතේ සත්‍ය සොයා ගන්න පුළුවන්කම තියෙන්නේ. අගුණ නුගුණකම් දුරු කර ගන්න පුළුවන්කම තියෙන්නේ. ගුණ ධර්ම උපදවාගෙන සත්‍ය අවබෝධයටපත් වෙලා මේ සංසාර දුක අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ, අවකාශය ලැබෙන්නේ මේ ලෞතුරු ධර්මය හමු වීමෙන්. චතුරාර්ය සත්‍ය ධර්මය මුණ ගැසීමෙන්. එනිසා ධර්ම ශ්‍රවණය තුළින් ඒ ආර්ය සත්‍ය තමන්ට සම්මුඛ වෙනව, අවබෝධය සඳහා උපනිශ්‍රය වෙනව. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තමයි පරතෝගෝසප්‍රත්‍ය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එය යෝනිසෝ මනසිකාරී යෙදුනහම නුවණින් මෙනෙහි කරහම ජීවිතයේ සත්‍ය තමන්ට දැర్శණය වෙනවා. සත්‍ය අවබෝධය පිණිස පවතිනවා. ආර්ය සත්‍ය දැర్శණය පිණිස පවතිනවා. එනිසා පින්වත් හැම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව ඒ වගේම බාහිර දේවල් සිහි කරන්නේ නැතුව හොඳ අවධානයකින් යුක්තව, හොඳ සිහිනුවණකින් යුක්තව, විමර්ශන බුද්ධියෙන් යුක්තව, හොඳ අවදිමත් මනසකින් යුක්තව මේ ධර්මානුශාසනාවට කන හිත යොමු කරන්න ඕන. හොඳට අහගෙන ඉන්නව නුවණින් විමසනවා. හොඳට අහගෙන ඉන්නව ඇහෙන දේ හොඳට නුවණින් විමසලා ඒක තමන්ගේ ජීවිතේට ගලපලා තමා තුළින් ඒක සත්‍ය දැක ගන්න. ඔච්චරයි බණ අහනවා කියන්නේ. අහන ධර්මය ඒ විදිහටම තමන්ගේ ආයතන හය නැමැති මේ ජීවිතයට ගලපලා ජීවිතය තුළින් ඒ දහම අත්දකිනවා. ඒ දහම තමා තුළින් දකිනවා. එතකොට අන්න ඒ වගේ තමයි බණ අහන්නේ. එතකොට දැන් අපි යම් කිසි දෙයක් ඇඟිල්ල දික් කළා මම පෙන්නුවොත් ඔබේ පෙන්නපු දේ දිහා බලන්ට ඕන. අන්න ඒ වගේ. එතකොට තමන් මෙන්න මෙහෙම සිද්ධියක් අපේ ජීවිතය තුළ මේ ආයතන හය නැමැති ජීවිතය තුළ තියෙනවා. ඔබ එතෙන්ට අවධානය තියලා ඒ දේ දැක ගන්න ඕන. ඒ දේ දැක්කහම ඔබ සත්‍ය අවබෝධයටපත් වෙනවා. ඒ නිසා
ධර්මශ්‍රවණයේදී හොඳ අවධානයෙන් මානසිකාර කරමින් නුවණින් විමසමින් හොඳ සිහි නුවණින් මේකට කන හිත යොමු කරගෙන සමාධිගත වුණාක් මෙන් හොඳට ධර්මය අහන්න ඕන. ඉතින් අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාවක් සිද්ධ කළා. ඔයි මාතෘකා පාඨයේ සූත්‍ර පාඨයේ සඳහන් වෙන්නේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය මූලාශ්‍රය එහි සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි භාගයේ දසක නිපාතයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. පිරිත් පොත් වහන්සේගෙත් අපි ගිරිමානන්ද සූත්‍රය පිරිත් දේශනාවක් හැටියට සඳහන් වෙලා තියෙනවා. ගිරිමානන්ද කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ නමක්. ඒ අසනීප වුණු දැඩි ගිලම් භාවයට පත්වෙච්ච ඒ ස්වාමීන් වහන්සේගේ නමින් තමයි ඒ ස්වාමීන් වහන්සේ සඳහා දේශනා කළ දේශනාව උන්වහන්සේ නමින්ම ඒ ගිරිමානන්ද කියලා නමින්ම සූත්‍රයේ නම දාලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්න දිනක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසක ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා, කියා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ගිරිමානන්ද තෙරුන් වහන්සේ දැඩි ගිලන් භාවයට පත් වෙලා අසනීප වෙලා දැඩි රෝගාබාධයකට පත් වෙලා බොහෝම දුක්ඛිතව බොහෝම අපහසුවෙන් තමයි ඉන්නේ. එනිසා භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට අනුකම්පා පිණිස එතනට වැඩම කරනසේක්වා කියලා සිහිපත් කළා. එතනට වඩින්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, ආනන්දය ඔබ යන්න ගිරිමානන්ද හාමුදුරු ළඟට. ඔබ මෙන්න මේ දස සංඥාව ඉගෙන ගන්න. මේ දස සංඥාව ඉගෙනගෙන මේ සංඥා 10 ගිරිමානන්ද හාමුදුරුවන්ට ඇහි සිහි කරවන්න. මෙනෙහි කරවන්න. එතන කියන්න. එතකොට ගිරිමානන්ද හාමුදුරුව මේ දස සංඥාව මෙනෙහි කරලා දස සංඥාව වඩලා සුවපත් භාවයට පත් වෙයි. එතකොට ඒ දස සංඥාව බුදුරජාන් වහන්සේ උගන්වනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට. අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියලා සංඥා 10ක් තියෙනවා. අනිත්‍ය සංඥාව, අනත්ත සංඥාව, අසුභ සංඥාව, පහාන සංඥා, විරාග සංඥාව ආදී වශයෙන් ওই සංඥා 10. ඒ සංඥා 10න් පළවෙනි සංඥාව තමයි ওই මාත්‍රුකා කරන්න හේතුනේ. කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්දේ මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මොකක්ද? ඉදානන්ද බික්කූ අරඤ්ඤ ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා, ඉතිපටි සංචික්කති. මේ ශාසනයේ භික්ෂුව විවේක ස්ථානයකට යනවා. ආරණ්‍යයකට හෝ රුක් ගහක් යට හෝ ජනශූන්‍ය තැනකට නිහඬ පරිසරයකට ගිහිල්ලා මේ රූපය අනිත්‍ය වශයෙන් බලනවා, නුවණින් සලකනවා. කොහොමද මේ රූපය අනිත්‍ය වශයෙන් නුවණින් බලනවා? වේදනාව අනිත්‍ය වශයෙන් නුවණින් බලනවා. සඤ්ඤාව අනිත්‍ය වශයෙන් නුවණින් මනසිකාර කරනවා. සංකාර අනිත්‍ය වශයෙන්, විඥාණය අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරමින් මේ අනිත්‍ය සඤ්ඤාව පුරුදු කරනවා. එතකොට මේක තමයි දස සඤ්ඤාතර පළවෙනි සඤ්ඤාව, අනිත්‍ය සඤ්ඤාව. අනිත්‍ය සඤ්ඤාව පුරුදු කරන්නේ පංච උපාදානස්කන්ධය කෙරෙහි. ඉමේසු පංචසු උපාදාන කන්දේසු අනිච්චානුපස්සී විහෙරති. මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි අනිත්‍ය වශයෙන් බලනෝ.
අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරනවා. මේක තමයි අනිත්‍ය සංඥාව. ඉතින් ඔය අනිත්‍ය සංඥාව කියන එක දැන් ඔය මට්ටමින් ඔය තමයි මාත්‍රිකාව. ඔය මාත්‍රිකාව පෙන්වුවේ. එතකොට ඔය කියන අර්ථය මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තමයි අපි සොයා ගන්න ඕනේ, ගවේෂණය කරන්න ඕනේ, අත්විඳින්න ඕනේ. පංච උපාස්කන්ධයේ අනිත්‍ය දැක්කොත් එයා පංච උපාස්කන්ධය අවබෝධ කරනවා. පංච උපාස්කන්ධයේ අනිත්‍ය සංඥාව වඩනකොට පංච උපාස්කන්ධය අවබෝධ කරා කියන්නේ දුක අවබෝධ කරා කියන එකයි. දුක අවබෝධ කරොත් තණ්හාව දුරු වෙලා යනවා. මොකද අපි බැඳිලා තියෙන්නේ පංචස්කන්ධයට. පංචස්කන්ධයේ ඇත්ත දැක්කොත් පංචස්කන්ධයේ කෙරේ තියෙන බන්ධනය ලිහිල් වෙලා යනවා, නැති වෙලා යනවා. නිරෝධය සාත් වෙනවා, මාර්ගයටපත් වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයේ තමයිපත් වෙන්නේ. ඒතකොට පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන් තමයි දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ නොකොට කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. මේ ලෝකේ යමෙක් නිවන් අවබෝධ කරා නම් ඒ හැම නිවන් අවබෝධ කළ හැම කෙනෙක්ම සෑම කෙනෙක්ම පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා තමයි දුක අවබෝධ කරලා තමයි නිවන් දකින්නේ. මතුවටත් එහෙමයි. අනාගතයේ යම් කිසි කෙනෙක් දුකින් මිදෙනවා නම් ඒ හැම කෙනෙක්ම ගිහි වේවා පැවිදි වේවා කොයි කවුරු වුණත් දුකින් අත මිදෙන්න නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කර යුතුයි. ඒ අවබෝධ කිරීම ඒක තමයි එතකොට අපි හොයා සිද්ධ කර ගන්න ඕන දේ. අපි පංච උපා දුකින් මිදෙන්න නම් තණ්හාව දුරු කරන්න නම් ජරා මරණ වලින් මිදෙන්න නම් සසර දුකින් අත මිදෙන්න නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගන්න ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධය අවබෝධය පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ? මේ බාහිර ලෝකේ තියෙන අදෘශ්‍යමාන දෙයක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? පංච උපාදානස්කන්ධය කියලා තියෙන්නේ කොහෙද? මේ බාහිර ලෝකේ තියෙන නොපෙනෙන අදෘශ්‍යමාන දෙයක් නෙවෙයි. මේ ඇහැ කන නාසය දිව ශරීරය මන කියන මේ ආයතන හය තුල ගොඩ නැගෙන ලෝකය තමයි පංච උපාදානස්කන්ධය. අපි හැම මොහොතකම පංච උපාදානස්කන්ධයකින් තමයි ලෝකය හඳුනාගන්නේ. දැන් අපට රූපයක් පේනකොට, සද්දයක් ඇහෙනකොට, ගඳ සුවඳ දැනෙනකොට, රස දැනෙනකොට, පහස දැනෙනකොට, මනසට සිතවිල්ලක් හිතෙනකොට, ඒ හැම තැනම තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධය. හැබැයි රූපයක් පේන තැන පංච උපාදානස්කන්ධය නෙවෙයි තියෙන්නේ පංචස්කන්ධය. සද්දේ ඇහෙන තැන තියෙන්නේ පංචස්කන්ධේ, උපාදානස්කන්ධය නෙවෙයි. ගඳ සුවඳ දැනෙන තැන තියෙන්නේ පංචස්කන්ධේ. රස දැනෙන තැන පංචස්කන්ධේ. පහස දැනෙන තැන පංචස්කන්ධේ. සිතට සිතවිල්ලක් දැනෙන තැන පංචස්කන්ධේ. එතකොට මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කොහොමද හඳුනාගන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ වදාළා අපිට පංච උපාදානස්කන්ධයෙන් තමයි අත මිදෙන්න ඕනේ, පංචස්කන්ධයෙන් නෙවෙයි. මොකද පංච උපාදානස්කන්ධයයි දුක වෙන්නේ, පංචස්කන්ධය දුකක් වෙන්නේ නැහැ. පංච උපාදානය වෙන්නේ අවිජ්ජා තණ්හා නිසා තමයි උපාදානය වෙලා කර්ම හැදිලා මේ දුක ගොඩ නැගෙන්නේ. එතකොට පංචස්කන්ධය නෙවෙයි පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන දෙක හඳුනා ගන්න ඕනේ. ওই දෙක හඳුනාගත්තොත් ඇත්තටම අන්න අපට ලොකු මේක තේරුම් ගැනීමක් ඇති කරගන්න පහසුවක් වෙනවා. දැන් අපි හිතමු ඇහැට රූපයක් පේන මට්ටම. ඇහැට රූපයක් පේන මට්ටමේ පංචස්කන්ධය නැහැ. පංච උපාදානස්කන්ධය නැහැ. පංචස්කන්ධය තමයි යෙදিলা තියෙන්නේ. දැන් රූපයක් පේනවා කියන්නෙම ඇහත් රූපයත් රූපස්කන්ධය. එතකොට ඒ රූපය පේන්නේ හිතට. එතකොට ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය යෙදුනහම තමයි ඇසේ ස්පර්ශය වෙන්නේ.
එතකොට ඇහැ කියන්නේ මෙතන ප්‍රසාද චක්කුව මේ මේ මස් ගෙඩිය නෙවෙයි ඇසේ තියෙන ප්‍රසාදයක් ඒකට කියනවා චක්කුව කියලා ඒ ප්‍රසාද චක්කුවයි අර රූපේ තියෙන වර්ණ සටහන ඇවිල්ලා මේ මේ චක්කු ප්‍රසාදේ පතිත වෙනවා රූපේ ඇවිල්ලා වදිනෝ නෙවෙයි ප්‍රස ආලෝකය නිසා අර රූපේ ප්‍රසාදේ පතිත වෙනවා අර බිත්තියට සෙවනැල්ල වැටෙන්න වගේ අර රූපේ ආලෝකයේ නිසා අර ප්‍රසාදයේ අර රූපේ තියෙන වර්ණ රූපය මේ ප්‍රසාදයේ පතිත වෙනවා. එතකොට රූප ආවර්ජනා කරනකොට මානසිකාර කරනකොට රූප ආවර්ජනා කරනවා, එහා ආවර්ජනා කරනවා, බාහිර රූප ආවර්ජනයක් තියෙනවා. මානසිකාරය. මානසිකාරයත් ප්‍රත්‍ය වෙලා මේ ඇසේ ස්පර්ශය කියන එක සිද්ධ වෙනවා. රූප පෙනීම කියන එක. ඇහත් රූපයත් ආලෝකයත් මානසිකාරයත් කියන මේ ප්‍රත්‍ය ධර්ම ටික නිසා ඇහි සිත හට ගන්නවා විඥාන ශක්තිය හට ගන්නවා ප්‍රසාද චක්කුවේ එතකොට එතන විඳින හඳුනන කල්පනා කරන චෛසික ධර්ම ටිකක් ගොඩනැගෙනවා දැන් එතන යෙදිලා තියෙන්නේ මොනවද පංචස්කන්ධය එහෙම නැත්නම් නාම රූප එහෙම නැත්නම් චිත්තසහසික රූප ටික තමයි යෙදිලා තියෙන්නේ එතකොට ස්කන්ධ ධාතු ආයතන ඒව තමයි එතන ඒව යෙදිලා රාශී වෙලා වැය වෙලා ගුණ වෙලා තමයි අපට මේ දැකීම කියන ධර්මතාවයේ ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට අපට රූපයක් පේනකොට පංචස්කන්ධයක් කියලා එකක් අරමුණු වෙන්නේ නැහැ. දිට්ඨ කියන ධර්මතාවයයි තියෙන්නේ. දිට්ඨ ධර්මතාවයේ යෙදිලා තියෙන තැන පේන තැන යෙදිලා තියෙන්නේ අර ස්කන්ධයි. ස්කන්ධ යෙදුන නිසයි පෙනීම. දැන් ඇහැ තියෙද්දි ඇහැ කන වෙලා නම් පේන්නේ නැහැනේ. ඇහැ තියෙනෝ රූපෙත් තියෙනෝ ඒත් පේන්නේ නැහැ. අඩුව මොකද්ද? හිත නැහැ. දැන් මලමිනියකට ඇහැ තියෙනෝ රූපෙ තියෙනෝ. රූප පේනෝ ආලෝකෙත් තියෙනෝ. හැබැයි හිත ප්‍රසාදේ හටගන්නේ නැහැ හිත නැති නිසා. එතකොට යාට පෙනීම නැහැ. හිත නැති නිසා. එතකොට දැන් එක පහට කරවල වෙනවා. එතකොට මුකුත් පේන්නේ නැහැ. එතකොට මොකද්ද නැති වෙලා තියෙන්නේ? ආලෝකය නැහැ. දැන් බලන්න ඒ වගේම ඇහැට අපි මානසිකාරක අපි මෙහෙම බලාගෙන ඉන්නවා. හැබැයි අපි ඉන්නේ වෙන ලෝකයක. මන වෙන මානසිකාරයක ඉන්නේ. වෙන මනසින් හදාගත්ත ලෝකයක ඉන්නේ. එතකොට ඉස්සරහින් මෙතනින් කවුරුවක් ගියත් පේන්නේ නැහැ. හැබැයි ඇස් ඇරිලා ඉන්නේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මානසිකාරයෙන් හිත හටගෙන නැහැ. එතකොට බලන්න ආලෝකයේ තියෙන්න ඕන. ඇහැ ප්‍රසාද චක්කුව තියෙන්න ඕන. අර රූපේ ප්‍රසාදයේ රූප වර්ණ රූපේ චක්කු ප්‍රසාදයේ පතිත වෙන්න ඕන. මානසිකාරයේ ආලෝකයේ තියෙන්න ඕන. ඒ සියලු ධර්ම ටික ඒක රාසේ වුණාම ඇසේ ස්පර්ශය වෙනවා. ඇහැ රූපේ චක්කු විඤ්ඤාණ ස්පර්ශය වුණ ගමන්ම පෙරපසු නොවීම චෛසික ධර්මات එතන ගොඩ නැගෙනවා. වේදනා සංඥා සංකාර ස්කන්ධ ටිකත් ගොඩ නැගිනවා වේදනා සංඥා සංකාර කියන්නේ මේ හිතේම තියෙන ගති ටිකක් ඒව අමුතුවෙන් ඒව වෙන් කරන්න බෑ දැන් ওই විඥානයයි වේදනාවයි සංඥාවයි සංකාරයි එහෙම වෙන් වශයෙන් තියන්න බෑ එහෙම ඒව හිතේ තියෙන ගති දැන් අපි බැලුවොත් ව්‍යංජනයක් අපි රස බලනකොට ඒකේ වෙන් ලුණුයි පොල් කිරි අරෝමය වෙන් කරන්න බෑනේ ඒව වෙන වෙන වශයෙන් ಗುಣ වශයෙන් තියෙනවා. හැබැයි ඒව එකට තියෙන්නේ. ඒ වගේ. ඒකේ මිරිස තියෙනවා, කහ තියෙනවා, විවිධ ಜಾති තියෙනවා. හැබැයි ඒ රස ඒකේ තියෙනවා. නමුත් ඒ රස ඒවෙන් වෙන් කරලා ගන්න බෑ. එකට තියෙන. අන්න ඒ වගේ මේ සිතේ අර වේදනාව, සංඥාව, සංකාර ඒව වෙන් කරන්න බෑ. හැබැයි ඒවයි ගති වශයෙන් අපට දැක ගන්න පුළුවන්. දැන් ලුණු රස වෙනම දැන ගන්න පුළුවන් මිරිස් රස ඒ තියෙන වෙන වෙන රස ඒව වෙන වෙන වශයෙන් සංඥා කරලා දැන ගන්න පුළුවන් හැබැයි වෙන් කරන්න බෑ ව්‍යංජනේ ඒ වගේ තමයි මේ හිතෙත් ඒ ගති තියෙනවා හැබැයි ඒව වෙන් කරන්න බෑ එකට තියෙන එන්නේ අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන දැන් මේ නාම රූප එහෙම වෙන් කරන්න බෑ
සිතින් ඒ චෛසික ධර්ම වෙන් කරන්න බෑ. ඒව සිතත් සමගම හටගෙන සිතත් නැත් සමගම නැති වෙනවා. ඒක උපාදේක නිරෝධ. එතකොට රූපයක් පේන තැන යෙදිලා තියෙන්නේ මොනවද? ස්කන්ධ. ස්කන්ධ වැය වුණු නිසයි මේ පෙනීම. එතකොට අපට දිට්ඨ කියන ධර්මතාවය හමු වෙනවා. හැබැයි ස්කන්ධ ධාතු ආයතන කියලා එහෙම ප්‍රකට වෙන බවක් අපට දැర్శණය කරගන්න අමාරුයි. හැබැයි ඒව යෙදিলা තමයි දිට්ඨ කියන ධර්මතාවය තුල තියෙන්නේ. ශබ්දයක් ඇහෙන තැනත් තියෙන්නේ ටිකමයි. කනයි ශබ්දයයි සෝත විඥානයයි යෙදිච්ච නිසා තමයි අර ඇසීම කියන ස්කන්ධ පංචකේ වැය වෙලා සුත කියන ධර්මතාවය. එතකොට සුත කියන ධර්මතාවයයි අර චෛසිකය රූපය වෙන් කරන්න පුළුවන්ද? එහෙම වෙන් කරන්න බෑ. සුත කියන්නේ වෙනම එකක්. මේ සංඥාව කියන්නේ සංකාර විඥාන මෙන්න මෙහෙම වෙන් කරලා එහෙම වෙන් කරන්න බෑ. ඒ ඔක්කොම එක ගුලියට තියෙන්නේ. එකට තියෙන්නේ ඒක උපාදේක නිරෝධ. මේ ලෝකයේ ගොඩ නැගෙනෝ මේ කොට නිරෝධයට යන. එතකොට ගඳ සූඳ දැනෙන තැනත් එහෙමයි. මේක හරි මේක ඕන කෙනෙකුට මේක ගවේෂණය කරන්න පුළුවන්. ගන්ධ සුවඳ ආසයයි ගන්ධ සුවඳයි ගහන විඥානයයි සිත හට ගන්නවා. එතකොට ස්කන්ධ පංචකේ වැවිලා තමයි ගන්ධ සුවඳ දැනෙන්නේ. රස දැනෙන තැනත් එහෙමයි. දිවත් රසයත් ජීවහා විඥානයත් වැවිලා ස්කන්ධ පංචකේ කොට නැගිලා එතන රස දැනීම. කයට පහස දැනෙන තැනත් එහෙමයි. කයත් පොට්ටබ්බියත් කාය විඥානයි. මනසට සිතවිල්ලක් හිතට පේනකොට මානසත් අරමුණුත් මනෝ විඥානයත් ඇදිලා තමයි හිතට යම් කිසි දෙයක් පෙනී ওই විඤ්ඤාත ස්වභාවය ගොඩ නැගෙන්නේ. දැන් එතකොට ආයතන හයේම අපි තුනකට ගත්තව හතරකට කැඩුව දිට්ඨ සුත මුත විඤ්ඤාත. ස්කන්ධ පංචකේ. එතකොට දකින්න තැන, ඇහෙන තැන, දැනෙන තැන, දැනගන්න තැන. ওই හතරෙම ඇදිලා තියෙන මොනවද? පංචස්කන්ධය. දැන් ওই පංචස්කන්ධය අපට ගැටලුවක් නෑ ඇත්තට. පංච උපාදාන මෙතන උපාදානයේ වෙන එකයි ගැටලුව. අන්න ඒක තමයි ලියා ගන්න ඕනේ. ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ අනිච්ච වශයෙන් බලන්න කියලා තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ ඇහැට රූපයක් පේන මට්ටමේ අපට කිසි දෙයක් උපාදාන වෙලා නෑ. එතකොට එතන පිම්පව් සකස් වෙන්නෙත් නෑ. එතන ප්‍රඥාත්ති සකස් වෙන්නේ නැහැ. එතන ආශ්‍රව නැහැ. ප්‍රඥාත්ති නැහැ. පිම්පව් නැහැ. හොඳ නරක නැහැ. කර්ම සකස් වීමක් නැහැ. පේන මට්ටම. ඇහෙන මට්ටමෙත් හොඳ නරක දෙකක් එහෙම එකක් නැහැ. හඳුනන්නේ නැහැ. ප්‍රඥාත්ති නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අර බිත්තිය පේනවා. දැන් බිත්තිය කියලා මම හඳුනගන්නකොට ඒ බිත්තිය සුදු පාටයි, බිත්තිය උරලෝසුවක් තියෙනවා, දොරක් පේනවා. දැන් ඔහොම කියනෝනේ. දැන් ඒ කියවන එක ওই බිත්තිය තියෙන්නේ අර එළියේ නෙවෙයි. එතකොට බිත්තිය කියලා අපි හඳුනගන්නකොට ඇහි මට්ටමනේ ප්‍රඥාත්ති නැහැ. බිත්තිය උරලෝසුව, දොරවල්, කැමරාය මොකවත් ඇහි මට්ටමේ නැහැ. ඒ තියෙන දේ බිත්තියක්කේ, ඔරලෝසුවක්කේ, දොරක්කේ කියන ඒ දැනගැනීම එනකොට මන ධම්ම පටිච්ච මනෝවිඤ්ඤාණ මට්ටමේ උපාදාන මට්ටමයි. ප්‍රඥප්ති මට්ටම, කෙලෙස් මට්ටම, ආශ්‍රව මට්ටම, පෙර සංඥාවත් එක්ක මනසේ ගොඩනැගිච්ච කර්ම මට්ටම, උපාදාන මට්ටම. අන්න එතකොට බිත්තිය, ඔරලෝසුව, දොර කියලා එහෙම ගන්නකොට එතකොට දොර තියෙන්නේ කොහේද? ඔරලෝසුව තියෙන්නේ කොහේද? බිත්තිය තියෙන්නේ කොහේද? දැන් අපිට එකපාරට හිතෙන්නේ අර එළිය අර ඉස්සරහනේ තියෙන දොර, ඔරලෝසුව, බිත්තිය අහෙනේ තියෙන්නේ කියලා. දැන් ওই දොර, ඔරලෝසුව, බිත්තිය කියලා ඕව හඳුන ගන්නකොට ඇත්තටම ඕක එළියේ නෙවෙයි තියෙන්නේ පින්වත්. දැන් අපිට හිතෙන්නේ අර එළියේ තියෙනවයි කියලා. බාහිරේ තියෙන අර අතන තියෙන කියලා අපි එහෙමයි කියන්නේ. එතකොට එහෙ තියෙන එකක් නෙවෙයි ඔරලෝසුව, බිත්තිය, දොර කියනකොට. දැන් කැමරාවක් තියෙන මෙතන පිරිසක් ඉන්නවා කියනකොට ගන්නකොට ඒ ඔක්කොම ගොඩ නැගෙන්නේ මන ධම්ම පටිච්ච මනෝ විඥාන මට්ටමේ. අන්න එතනයි තේරුම් ගන්න ඕනේ.
එතකොට මනසයි අරමුණුයි, අරමුණ කියන්නේ පෙර සංඥාව, අතීත සංඥාව, ධම්ම සංඥාව කියලා ගමු. එතකොට එහෙම නැත්නම් චිත්ත රූප මට්ටම, මනෝ රූප මට්ටම, උපාදාය රූපේ කියලා කියනවා ඒ හරියට. ඒ හිතින්නේ දැන් දැන් අපි මේ දැන් ඇද් දෙක පියාගත්තට පස්සේ තතන තියෙන දොරයි බිත්තියයි උරලෝසුයි පේනවනේ. දැන් ඇස් දෙක වහලානේ තියෙන්නේ. නමුත් මට පේනවා. ඒ පේන්නේ කොහේටද? හිතට පේන්නේ. මනෝරු ඒ එතකොට ඒ පේන රූපේ අර අර වර්ණ රූපේද චිත්ත රූපේද? චිත්ත රූපේනේ. එතකොට වර්ණ රූපේ නැති වෙලා නේද දැනගන්නකොට ඔරලෝසුව බිත්තිය දොර කියලා දැනගන්නකොට වර්ණ රූප මට්ටමින්ද දැනගන්නේ චිත්ත රූප මට්ටමින්. චිත්ත රූප මට්ටමින් දැනගන්න. අන්න බලන්න. එතකොට ඔබට ඔරලෝසුව තියෙන්නේ, බිත්තිය තියෙන්නේ, දොර තියෙන්නේ වර්ණ රූප මට්ටමේ නෙවෙයි චිත්ත රූප මට්ටමේ. චිත්ත රූප මට්ටමින් අතීත දැනුමෙන් තමයි මනසින් එතකොට මනසින් හදාගන්න අபிසංකතං අபிසංචේතසිකං. හිතින් හදාගත්ත, මනසින් සකස් කරගත්ත අර සංකාර ලෝකය, හිතින් හදාගත්ත ලෝකයේ තුල තමයි දොර බිත්තිය උරලෝසුව තියෙන්නේ. එතකොට අර එළියේ තියෙන්නේ මොකද්ද එතකොට? එළියේ තියෙනවයි කියලා හිතන්නේ කවුද? කොහෙන්ද? මනසම නේද? එතකොට දැන් අපි අර බිත්තිය දොර උරලෝසුව කියලා ගන්නවා. මේ තමයි සුද්ධ විපස්සනාව. මේ විදිහට තමයි සත්‍ය අවබෝධ කරන්නේ. මේ යෝනිසෝ මනසිකාරය යෙදෙන විදිය මේ කියන්නේ ඔයගොල්ලන්ට. මේ පංච උපාස්කන්ධයේ අනිත්‍ය දකින්න හැටි මේ කියන්නේ. දැන් මේ විදියට ආයතන හයේ ගවේෂණයක් නැතුව කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. මේ විදියට ගිහිල්ලා තමයි යා සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්නේ. දැන් මෙතන අපිට තියෙන රැවටිල්ල අපි තේරුම් ගන්න ඉස්සෙල්ලා දිට්ඨිය කැඩෙන්න ඕන. දිට්ඨිය තණ්හා දිට්ටි මාන ඕවනේ තියෙන්නේ. තණ්හාවෙන් අපි ලෝකෙට බැඳිලා, දිට්ඨියෙන් බැඳිලා, මාන්නෙන් ගැට ගැහිලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලම තණ්හාව නැති කරන්න බෑ. මාන්නේ නැති කරන්නත් බෑ. ඒව ඉහළ තැන් වලින් නැති වෙන්නේ. ඉස්සෙල්ල දිට්ඨිය කැඩෙන්න ඕන. දෘෂ්ටිය කැඩුනොත් තමයි තණ්හාව දුර වෙලා, මාන්නේ දුර වෙලා සසර ගමන කෙලවර වෙන්නේ. ඉස්සෙල්ලම අපිට තියෙන ගැටලුව තමයි මේ සාසන ප්‍රතිපදාවේ දෘෂ්ටිය කැඩෙන්න ඕන. දෘෂ්ටිය කැඩිලා දිට්ටි සම්පන්නේ කුණහමයි එයා බෞද්ධ වෙන්නේ. එතකම් බෞද්ධ නම් නෙවෙයි. එතකම් බුද්ධ ශ්‍රාවක නම් නෙවෙයි. එතකම් තෙරුවන් සරණ කියපු කෙනෙක් නම් නෙවෙයි. මොකද එයා දිට්ටිගතයි. දිට්ටිගත කෙනෙක් සම්පූර්ණ ඉන්නේ අවිද්‍යාසහගත මනසක. ඒ නිසා දෘෂ්ටිය කැඩෙන්න ඕනේ මෙතන. දැන් දෘෂ්ටිය ඔන්න කැඩෙන දෘෂ්ටිය කඩා ගන්න විදිහ තමයි මම කියන්නේ. දැන් දොර බිත්තිය ඔරලෝසු අපි උදාහරණයක් වශයෙන් ඒක ගන්නෙ. ඒ ඒ මෙතන මේ මේ දිට්ඨිය වැරදි දෘෂ්ටිය පෙන්වන්නයි එහෙම කියන්නේ. එතකොට දැන් ඔබට දොරක් ඔරලෝසුවක් බිත්තියක් අර එළියෙන් හමු වෙනවාද? එළියේ තියෙනවයි කියලාද ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ? මනසින් හදාගත්ත මනෝ රූප මට්ටමින් ඒව හමු වෙනවා කියන එකද එළියේ තියෙනවා කියන එකද? මනසින්ම හදාගත්ත මනෝමය රූපයක් මත පැනවෙන දෙයක් තමයි දොර බිත්තිය උරලෝසුව කියලා කියන්නේ. එතකොට අර එළියේ තියෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒ එළියේ තියෙනවා කියන්නේත් ඒත් හිතමයි. එතකොට එළියේ උරලෝසු දොරවල් නැද්ද? එළියේ උරලෝසු දොරවල් තියෙනවා කියන්නේත් ওই මනෝමය මට්ටමින්මයි. ඇත්තටම එළියේ දොරක් උරලෝසුවක් බිත්තියක් කියන එකක් අපි කවදාකවත් දැකලා නැහැ. අපට අත්දැකීමක් නැහැ. මේ ධර්මාසනේ හාමුදුරු කෙනෙක් බණ කියනවා කියලා ඔයගොල්ලන්ට එළියෙන් ඉන්නවද එහෙම කෙනෙක්? ඔබෝ හිතින් හදාගත්ත හාමුදුරු කෙනෙක් ඔය ඉන්නේ. ඔබට මේ එළියේ තමන් ඉස්සරහා හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා එහෙම අදහසක් ඔබ ගන්නෙ ඔබේ හිතින්මයි. දැන් එතකොට අතන බිත්තියක් නැහැ කියලා කියනවා නම් දැන් ওই බිත්තිය ළඟින් ඔහොම යන්න ගියොත් බිත්තිය වැදිලා වැටෙනෝනේ. දැන් සමහර අය එහෙම ප්‍රශ්න කරනවා. එතකොට ඕගොල්ලන්ට බිත්තියද හම්බ වෙන්නේ පටවි ධාතුවද? එතකොට පටවි ධාතුව කියන්නේත් මනසේ පැනවීමක්. එතකොට එළියෙන් බිත්තියක් හමු වෙන කෙනා තමයි බිත්තිය හරහා යන්න පුළුවන්ද කියලා අහන්නේ. බිත්තියක් හමු වුණොත් තමයි බිත්තිය හරහා, එළියේ බිත්තියක් නැත්නම් හා යන්න බිත්තිය හරහා යන්නකෝ බලන්න ඔබට බිත්තිය වදින්නේ නැද්ද කියලා බලන්න.
බිත්තියේ වදින්නේ බිත්තියක් තිබුණොත් නේද? වැදුනහම යන්න හදන යන්න බෑ වැදිනවා. එතකොට මොකද වෙන්නේ? මේ බිත්තිය තියෙන යන්න බෑ. එතකොටත් එයාට බාහිරින් තියෙනවා එක. ඒක හරහා යන්න. ඒක කොහොමත් එතකොට එයාට බිත්තිය යා පටවි ධාතුව කියලා අල්ල ගන්නවා. එහෙම නැත්නම් වර්ණ රූපයේ බිත්තියයි කියලා ගන්නවා. එළියෙන් රූපයක් පනවා ගන්නවා. පනව ගත්ත ගමන් එතකොට මොකද වෙන්නේ? බාහිරින් පැනවීම. එතකොට බලන්න බාහිරින් අපට යමක් දෙයක් සත්පුජ්‍යල වශයෙන් අපට පැනවෙනවා නම් කවදාකවත් නිවන් දකින්න බෑ. දිට්ඨිය කැඩෙන්නේ නෑ. දැන් ඔබ ගෙදර සිහි කළොත් දැන් ඔබට ගෙදර පේනවද? ඔබේ මනසටනේ පේන අතීතයේ හිතපු ගෙදරනේ, ඔය දැකපු ගෙදරනේ ඔය සිහි කරගත්තේ. මේ වෙලාවේ ගෙවල් පේන ඔබට දිවස් තියෙනවද? නෑනේ. ඔබට එහෙම දිවසක් නෑනේ. මම දැන් මේ බිත්තියෙන් එහා පැත්තේ මොකද්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? බෑනේ. දිවස් නෑ. එතකොට ඔබ ওই මනසින් හදාගත්ත ගේ තමයි ওই තියෙන්නේ. මනසින් හදාගත්ත ගේ අර ඒ මනසින් හදාගත්ත මනෝ රූපේ අර භෞතිකයේ අහේ ගේ තියෙනවා කියලා හිතා ගන්න. එතකොට එහෙ තියෙන එකක්ද පේන්නේ? මනසේ පේන එක රූපේද? මනසින් පේන එක. දැන් එතකොට ගෙදරට යනවා ඉස්සරහට. ගේ මිදුලට ගිහිල්ලා හාමුදුරු ගේ නෑ කිව්වේ මේ තියෙන්නේ. එතකොට එහෙම ගේ තියෙනවා කියලා ගන්නෙත් බාහිරින්ද මනෝමයෙන්ද? මනෝ. ඒකතර ගේ ඉස්සරහට ගියාමත් ඔබට ගේ ඇහැට එතකොට ඇහැට පේන්නේ මොකද්ද මේ? ඇහැට පේන්නේ වර්ණ සංඥාවක්. වර්ණ සංඥාව පේන වර්ණ සංඥාවක් තියෙනවයි කියලා කියන්නෙත් කොහෙන්ද? හිතමයි කියන්නේ. මේ ඇහැ කියනවද වර්ණ සංඥාවක් කියලා? චක්කු විඥානේ වර්ණ සංඥාවක් කියලා දන්නේ නැහැ. හොඳේ. එතකොට ඇහැට වර්ණ සංඥාවක් පේනවා කියලා කියන්නෙත් හිතයි. ඒකද මනෝමයයි. ඇත්තටම ඇහැ ගැනවත් රූපය ගැනවත් අපට කතා කරන්න බෑ පින්වත්නි. අනිදස්සන ස්වභාවය. හැබැයි ප්‍රත්‍ය වෙලා අපට හමු වෙන දහමක් තියෙනවා. ඒක අපට අවිෂේ මට්ටමින් ගොඩ නැගෙන්නේ. අපට අවිෂේ වෙන ප්‍රත්‍ය දහමක් ඒක. ඒකයි මේ මනසේ ගොඩ නැගෙන දහම පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ. පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන දහමක් මනසින් හදාගත්ත චේතසික ධර්මයන්ගෙන් හදාගත්ත ලෝකයක් මනසේ තියෙන අන්න එතනයි අපි දකින්න ඕනේ. අපට වෙලා තියෙන දැන් ගේ ඉස්සරහට ගියාමත් ඕගොල්ලෝට ගේ හමු වෙන්නේ නැහැ. මෙහි ඉඳලා ගේ සීකරත් ගේ බාහිරින් හමු වෙන්නේ නැහැ. ගේ ඇතුළට යනවා වහිනකොට. දැන් ගේ ඇතුළට ගිහිල්ලත් ඔබට ගේ හමු වෙනවද එළියෙන්? ඒත් මනෝ ලෝකයේ තුල ගේ පැනවෙන්නේ. හැබැයි ගෙදර ගිහිල්ලා මේ අවුගින් වැස්සෙන් තෙමෙන්නේ නැතුව අර ගේ ඇතුළට වෙලා ඉන්නවා. එතකොට අපට ඔබට ගේ හමු වෙනව එළියෙන් හමු ඔබට ඒක පරිහරණය වෙනව සම්මතේ. සම්මතේ ඒක තියෙනවා. එතකොට සම්මතේ තියෙනවා කියලත් ගන්න හිතින්මයි. මේක නුවණින් දැනගත යුතු දහමක්. තරකයට ගන්න බෑ. එතකොට දැන් එතකොට ඔබට ගේ ඇතුළට ගියත් ගේ ඉස්සරහට ගියත් ගේ මෙහෙ ඉඳලා සිහි කරත් ඔබට මනෝමය මට්ටමකින්මයි ගේ ඔබට පැනවීම සිද්ධ වෙන්නේ. ඇහි මට්ටමට නෙමෙයි. එතකොට බලන්න අපට තියෙන වරදව තමයි, අපට තියෙන පටලැවිල්ල තමයි ওই මනසට පේන දේ අර බාහිරේ තියෙන දේමයි. ඔන්න දෘෂ්ටිය. දැන් එහෙම ගත්තොත් ඒ එහෙ සංකල්පේ වැරදි නේද? අන්නේ වරද වරද හැටියට දැන ගැනීමම තමයි බුදුරජාණන් වහන්සේගේ පළවුණු ධර්ම දේශනාව. පාපම් පාපකතු. අන්න පාපය පාපේ හැටියට වරද වරද හැටියටම දැක්ක. අන්න එතකොට ඒක හැබැයි ඒක බාහිරේ තියෙනවා කියලා දැන් ඔබ පාරට යනකොට එතකොට බාහිරින් පාරක් නෑ යන්න බෑ කියලා මෙතන ඉන්නවද? නෑනේ. පාර සිහි කරගෙන, හන්දිය සිහි කරගෙන, ගෙදර සිහි කරගෙන නේද ගෙදර යන්නේ? එතකොට භෞතිකේ එහෙම හිතන්නේ නැතුව යන්න බැරිද? භෞතිකේ එහෙම හිතන්නේ නැතුව යන්න බෑනේ. යන්න බෑ. එතකොට ඔබ හිතලා තමයි එහෙ තියෙනවා. ඒ අර දොර ඇරගෙන එහෙම යනවා පාරේ. එතකොට එතන දොරක් තියෙනවා. මේ විදිහට හැරිලා තාර පාට ගිහිල්ලා ඔහම යන්න ඕනේ කියලා ගෙදර මෙහෙ තියෙන්නේ කියලා ඒ ලිපිනේ ඒ සංඥාව වලට යනවා බාහිරේ තියෙයි කියලා හිතාගෙන. හැබැයි ඒ තියෙයි කියලා හිතාගෙන ඉන්නේ කොහෙන්ද? මනෝමයෙන් හිතාගෙන ඉන්නේ. හැබැයි එළියේ තියෙන එකක්ද හිතන්නේ මනෝමයෙන් හිතින එකක් හැටියද? මනෝමයෙන් තියෙන. හැබැයි එහෙම හිතාගෙන එතන එක බොරුවක් කියලා දැනගෙන යන්න බැරිද ගෙදර? යන්න පුළුවන්.
භෞතිකේ වැඩ කරන්න පුළුවන් භෞතික. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අර සම්මතේ ඒ කටයුතු ඒ විදිහටම සිද්ධ කරනවා. හැබැයි ඔබ දෘෂ්ටිගත වෙලා බාහිරේ ඇති බවට ආත්ම සංකල්පයකින් දේ කරන්නේ. ආත්ම සංකල්පයකින් බැඳිලා දෘෂ්ටිගත වෙලා නෙවෙයි කරන්නේ. අන්න ඒකයි. දැන් අපි හිතමු දැන් ඔබත් දැන් ඔබ මෙතන ඉඳලා එක්කෙනෙක් බණ අහලා එක්කෙනෙකුට දෘෂ්ටිය කැඩෙනවා. එයා තේරුම් ගන්නවා මේ භෞතික ලෝකෙනේ මනෝමයෙන් හදාගත්ත ලෝකයක් තියෙන, චිත්තයෙන් චිත්තේන නියති ලෝකෝ, හිතින් හදාගත්ත මනෝ ලෝකෙක අපි මේ ජීවත් වෙන්නේ. බාහිරේ තියෙන දෙයක් නෙවෙයි, බාහිරේ ගැන හිතනකොට මෙහෙටයි හිතෙන්නේ. එහෙ තියෙන ගන්න නෙවෙයි පේන්නේ, මනෝමය ස්වභාවය තමයි හැම මොහොතකම අත්විඳින්නේ. ඒ මනෝමය ස්වභාවය අත්විඳින තැන ඒ නුවණ නැතිකම නිසා තමයි ඒක බාහිරේ තියෙයි කියලා බාහිරට ගැටගහලා තියෙන්නේ. ඕක කෙනෙක් අහගෙන ඉඳලා යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධ කරනවා. එයත් අවබෝධ කරගන්න. එතකොට එයා දිට්ඨි සම්පන්නයි. එතකොට එයාට භෞතික ලෝකේ මායාවක් බොරුවක් කියලා අවබෝධ කරල ඉවරයි. මනසේ හදාගත්ත ලෝකෙකයි අපි මේ ඉන්නේ කියන එක දන්නවා. අභිසංකතං අභිසංචේතසිකං කියලා ධර්මතාවය අවබෝධ කරගන්න. තව කෙනෙක් ඉන්න බණ අහලා හැබැයි එයාට ඒක අවබෝධ වුණේ නැහැ. දැන් ওই දෙන්න එකම ගෙදර ඉන්නේ. දැන් එක්කෙනෙක් දෙන්නම ගෙදර යනවා. එක්කෙනෙක් ගෙදර යනවා, අහේ ගෙදර තියෙනවා කියලා දිට්ටිගතයි. ගෙදර එයාට බාහිර ඇති බවටම දෘෂ්ටිගතවයි දෙයගේ ගැන හිතාගෙන යන්නේ. අරගෙන අවබෝධ වෙච්ච කෙනා එයත් එහෙ තියේ කියලා හිතාගෙන තමයි යන්නේ. හැබැයි එහෙ තියෙන එක බොරුවක් කියලා එක ඒ මනසින් හදා මනසට පේන එකක් කියලා එයා දන්නවා. එයා දෘෂ්ටිගතව නෙමෙයි යන්නේ. එයා ඒ බාහිරේ තියේ කියලා හිතාගන්න එක මෙහෙටයි හිතෙන්නේ, මනසටයි හිතෙන්නේ. ඒ මනසේ මැවෙන එකක් මිසක බාහිරේ තියෙන එකක් නෙවෙයි. එහෙ තියෙනවයි කියලා හිතෙන එක මනසේ ඇති වෙන දෘෂ්ටියක් කියන එක දෘෂ්ටිය හැටියට දැනගෙන එයා ගෙදර යනවා. අර විදිහටම හිතාගෙන. අරයට එහෙම අවබෝධයක් දැක්මක් නැහැ. එයත් හැබැයි ගෙදර යනවා, එයා දෘෂ්ටිගතයි. ඒ කෙනා ගේ කෙරෙහි බලවත් තණ්හාවෙන් මරණයටපත් වෙනවා, මැරලා අපාගත වෙනවා. අර දෘෂ්ටිගත කෙනත් මගදී මැරණයටපත් වෙනවා. එයා මොකද වෙන්නේ? එයා සුගතිය යනවා. ඇයි එයා සුගතිය යන්නේ? එක්කෙනෙක් අපාගත වෙන්නේ. අර ඒ දෘෂ්ටිගතයි බලවත් තණ්හා දිට්ටි මානෙන් අර ගේ පිළිබඳව බන්ධනයකින් යන්නේ. අර අවබෝධ වෙච්ච කෙනා එහෙ තියෙන එකක් නෙවෙයි මෙහෙටයි පේන්නේ කියලා එයාගේ කෙලෙසේ ගෙවිලා තියෙන්නේ කෙලෙස් මට්ටම. එතකොට එයා එයත් මරණයටපත් වෙනවා. එයත් මරණයටපත් වෙලා එයාගේ කෙලෙස් අර තද බල ලෙස බන්ධනයක් තියෙනවද ගෙදරට එයාට? එයාට බාහිරින් ගයක් හමු වෙන්නේ නැහැ, මනෝමයෙන් හම් වෙන තැනක්. එතනද බොරුවක් කියලා එයා දැක්කහම එයාගේ කෙලෙස් මට්ටම ගෙවිලා තියෙන්නේ. එයා උඩට යනවා. අරය තද බල ලෙස බාහිරට බන්ධනය වෙලා තියෙන නිසා එයාටට යනවා. අන්න වෙනස. අනේ දිට්ඨිය කැඩුනහම තියෙන වාසිය වෙනස. දිට්ඨිගත කෙනා ඒකයි දෘෂ්ටිය සතර අපායට අදිනවා කියන්නේ. චූටි දෙයක් ඇති. ඉන්දිකාටු දෙයක් වැලි කැටි එක තරම් දෙයක් ඇති සතර අපායට යන දිට්ටිගතගෙන හරි භයානකයි. අර ගහක් දැක්කත් ඇති ඒක පොඩි වචනයක් ඇති අපායට යන. එතකොට පොඩි මේ සාමාන්‍ය සුළු දෙයක් ඇති යා බාහිරයට තදබල ලෙස ඇලීම ගැටීමට යාපත් වෙනවා. මොකද බාහිරේ ඇත්ත වෙලානේ යාට. බාහිරේ ඇත්ත කරගෙන සත්පුජ්‍යල සංඥාවෙන් ලෝකේ බදාගෙන ජීවත් වෙන්නේ මනසින්. එතකොට එයා තදබල ලෙස අභිජ්ජා දෝමනස්ස කියන පාපී ධර්මවල තදබල ලෙස මනසේ ෂණිකව මතුවෙනවා එයාගේ. එයා දන්නේ නැහැ එයාට මොකද්ද වෙන්නේ කියලා හිතට. අන්න ඒකයි එයාගේ අනතුර. එයාගේ ජීවිතයේ තියෙන අනතුර ඒකයි. එතකොට එයා සුළු දෙයටත් දැඩිව කිපෙනවා, වෛර පිරිමහන් උත්සාහවත් වෙනවා, පලි ගන්න උත්සාහවත් වෙනවා. ඇලෙන්න ගියහමත් අර බාහිරේ තදබල් ලෙස ඇලෙනෝ දකින් අහන දැන්න දේවල් වලට. දැන් දිට්ටි ගත කෙනාට මොකද වෙන්නේ? එයාට මේ වරද පේනවා. එහෙ තියෙන එකක් නෙමෙයි මෙහෙටයි පේන්නේ කියලා. එයාට භෞතිකයේ පිළිබඳව දැඩි බන්ධනයක් එයාට නැහැ. මනසට පේන තැනක් කියන එක ගුණගෙන වත්තාම අර භෞතිකයේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන මිල මුදල් ඒව ඔක්කොම පරිහරණය කරනවා, ආරක්ෂා කරගෙනත් ඉන්නවා. හැබැයි ඒව කෙරේ තියෙන දැඩි දෘෂ්ටිගතභාවයේ බන්ධන බලය අඩු වෙලා තියෙන දිට්ඨිය කැඩිච්ච නිසා. අන්න බලන්න. ඒකයි දිට්ඨි සම්පන්නයක් වෙනවයි කියන එක මහා ලාභයක් වෙනවත්. මේ ධර්මය හම්බ වෙච්ච වෙලාවේ දිට්ඨි සම්පන්නයක් වෙන්න අවකාශය නැති වුණොත් ඒක නම් මහා පාපයක්. ඒ තරම් මහා ලාභයක්, මහා යහපතක්, මහා අර්ථයක්, මහා රැකවරණයක් ජීවිතේට වෙනවා මේ දිට්ඨිය කැඩීමෙන්. දිට්ඨිය කැඩීම නිසා වෙන. ඒක නම් සුළුපටු යහපතක් නෙවෙයි. ඒකයි මනුස්ස ලෝකේ තියෙන උතුම්ම ලාභය ඒක.
මේ මනුෂ්‍ය ලෝකේ තියෙන රජමැති ඇමතිකම් ලැබන උටතර මහා ධන කුබේරයන් වෙන කොටත් වඩා කාමයෙන් දලයෙන් බලයෙන් අගතෙන්පත් වෙන කොටත් වඩා යමෙකුට පුළුවන් නම් මේ මානසයේ හැදෙන ලෝකයක් මේ බාහිරේ තියෙන එකක් නෙවෙයි කියලා ඔතන ඇත්ත දැක ගන්න පුළුවන් වුණොත් මනුෂ්‍ය ජීවිතේ ඉතා වාසනාවන්තයි භාග්‍යවන්තයි එයා මනුෂ්‍ය ජීවිතේ ලැබිය යුතු ඉහළම ලාභය ඉහළම වාසනාව ලැබපු කෙනෙක් බවට පත් වෙනවා වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා ditthi sampannik wima ඇයි ඉතින් සතර පායෙන් මිදිනවනේ සතර පායෙන් මිදුණයි කියන එක ලාභයක් නෙමෙයිද අන්න ඒකයි එතකොට පින්වත්නි දැන් શબ્දයක් හරහත් එහෙමයි දැන් શબ્දයක් ඇහෙනකොට ditthi sampa dutti ditthi ගත කෙනාට දැන් බල්ලෙක් කෑ ගහන සද්දයක් ඇහුනොත් එළියෙන් බල්ලෙක් හම්බ වෙනවා එයාට මේ බල්ල හිතේ ඇඳෙන්නේ මනසේ හැදෙන්නේ පෙර සංඥාවෙන් ඒ බල්ල එළියේ කෑ ගහනවා කියලා ඒ බල්ලට එළියේ ඉන්න බල්ලෙක් ඉන්නවා කියලා එයා එක්ක බනින්න යනවා ගහන්න යනවා එක්ක එයා ඒක ආසාවෙන් පිළිගන්නෝ ඒ අරමුණ අභිනන්දනය කරනවා බාහිර යාට ඇත්ත වෙනවා දිට්ටි සම්පන්න කෙනාට සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ තුල බල්ලෝ ඇත්තේ නැහැ මනෝමයෙන් හදාගත්ත ලෝකයේ තුල බල්ල මේවෙන්නේ එළියේ බල්ලෙක් නෙවෙයි එතකොට අර බල්ල බිරුවයි කියලා එයාට තද බල්ලෙස ද්වේෂයක් වෛරයක් ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ මොකද එයා දන්නවා ඇලුනොත් ගැටුනොත් මගේ හිතත් එක්කම මම මේ ඇලින්නේ ගැටෙන හිතේම වෙච්ච දෙයක් එක්කම මම එක්කම ඇලිනෝ ගැටනෝ වගේ එකක් එයාට දැනෙන්නේ එයාට බාහිරින් කෙනෙක් හම්බ වෙන්නේ අන්න බලන්න එතකොට එයා බාහිරේ අත ඇරිනෝ શબ્දයත් එක්ක මනසේ හැදෙන ලෝකයක් කියලා දකින්න ගඳ සුවඳත් එක්කත් එහෙමයි රසයත් එක්කත් එහෙමයි මේ පහසත් එක්කත් එහෙමයි මේ මනසට දැනෙන හැම දෙයක් එක්කත් එහෙමයි දැන් බලන්න මේ මොනතරම් ඔය අවබෝධය අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට ගියත් ගන්න පුළුවන්ද අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට ගියත් ඔය අවබෝධය ගන්න පුළුවන් කමක් නැහැ ඒක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් මේ දර්ශන ඥානය හම්බ වෙන්නේ එතකොට මේ දර්ශන ඥානය ජීවිතේට ලැබුණොත් මහා වාසයක් මහා යහපතක් අනිත් එක බලන්න මේ දර්ශන ඥානයට ආවහම යාට මොනතරම් හිතට සැහැල්ලුවක්ද කියලා ඒ හිත වෛර තරහ ක්‍රෝධ ඊර්ෂ්‍යා පලිගැනීම් වලින් මේ මහ මුසපත් වෙනවද නෑ එයාට මානසික ලෙඩ තියෙනවද නෑ එයා මනස හරි නිරෝගී මනසක් ඇති වෙනවනේ හරි සන්තෝෂෙන් සතුටින් මේ ජීවත් වෙන මේ අකීටි කාලයේ ජීවත් වෙන්න පුළුවන් නේ එතනම මහලාභයක්නේ ලෝකේ මිනිස්සු මේ කෝටි 800ක් විතර ජීවත් වෙනවා මේ සතුට සැනසීම වෙනුවෙන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ ඉපදුණු දවසින්ම මැරෙනකම්ම සතුට සැනසීම වෙනුවෙන්නේ හැම කෙනෙක්ම කැප වෙන්නේ මුළු ජීවිතේම දිය කරලා අරින්නේ මේ මනුස්ස ජීවිතේ ධනෙ බලයේ කාමයේ වෙනුවෙන්නේ ඒවයි සතුටක් සැනසීමක් තියෙනවයි කියලා හිතාගෙනනේ එතකොට සතුට සැනසීම තියෙන්නේ මේ භෞතික වස්තුවලද දැන් බලන්න මේ සත්‍ය අවබෝධයටපත් වෙච්ච තැනනේ හිතේ නිවීම ගොඩ නැගෙන්නේ සැනසීම සතුට ගොඩ නැගෙන්නේ ඒ සැනසීම නැතුව භෞතික සම්පත් වලින් මොනතරම් ඉහළට ගියා සැනසීමක් තියෙනවද නෑ තවත් පිච්චෙනවා අසහනේ පීඩාව කෙලෙස් ධර්ම වලින් කටු කෙලෙස් කටු යනගෙන පීඩාවටපත් වෙනවා ඒ නිසා පින්වත්නි මෙන්න මේ සත්‍ය දකින්න සත්‍ය අවබෝධයටපත් වෙන්න එතකොට කියනවා රූපං අනිච්චං දැන් බලන්න අනිත්‍ය සංඥාව සාමාන්‍ය ලෝකේ අනිත්‍ය පෙන්වන්නේ දැන් අපි හිතුව මේ මේසෙ කියලා මේසේ මේ අනිත්‍යයි මේක දිරනවා මේක ලෙඩ වෙනවා මේක මැරෙනවා මේක අභාවයට යනවා මේක මේක පඨවි ආපෝ තේජෝ වායු මේවා පඨවි ධාතුවට යනවා ආපෝ ධාතුව තේජෝ ධාතුවට යනවා වායෝ ධාතුවට යනවා මේක දිරලා යනවා අනිත්‍යයි එහෙම අනිත්‍ය බලන එක හරිද? එහෙම අනිත්‍ය පෙන්වන්න මේ පුබ්බේ අනනුසුසේසු ධම්මේසු නෙමෙයි. ඒ පෙරනොයසු විරෝධහමක් නෙමෙයි. ඒ අනිත්‍ය පෙර අනි ශාසනවලත් තියෙනවා. මේ බාහිර දේවල් දෙයක් ඇති බවට හිතාගෙන ඒකේ වෙනස් වීම ඇති වෙනවා නැති වෙනවක හේතු ප්‍රත්‍යයෙන් හකස් වෙලා තියෙන ඇති වෙලා නැති වෙනවා කියලා මානසිකාර කරනවා බාහිර දෙයක් ඇති බවට හිතාගෙන. හැබැයි పూర్ව ප්‍රතිපදාව එහෙම බැලුවට කමක් නැහැ. හැබැයි මේ විදිහට අනිත්‍ය බල විදර්ශනා ධූරේ ගොඩනැගින් නැහැ ශාසනේ. ඒ වැරදි ක්‍රමවේදය. එතකොට කොහොම මේ අනිත්‍ය බලන්නේ එතකොට? හරි විදිය මොකද්ද එතකොට? දැන් බලන්න අර බිත්ති ඔරලෝසුව කියලා අපි ගන්නුනේ හිතනනේ බිත්ති ඔරලෝසුව දොර කියලා අපි ගන්නවා. මෙතන පිරිසක් ඉන්නවා කැමරාවක් තියෙයි කියලා. දැන් මෙතන ආරමුණු ටිකක් තියෙනවනේ. ඇහැට පේන දැහැත් වට්ටියක් තියෙනවා, මේසෙ තියෙනවා, පුටුවක් පුටු තියෙනවා. එතකොට මේ ආරමුණු ටිකක් අපිට පේනවා මෙතන ඇස්වලට.
ඒ ආරම්මන ටික දැනගන්නකොට කැමරාව බිත්ති ඔරලෝසුව මෙතන පිටිසක් ඉන්නවා අය ඒ ටික දැනගන්නකොට ඒ දැන ගැනීම කොහෙද ගොඩ නැගෙන්නේ මනෝමය මට්ටමේ නේද ඒ මනෝමය මට්ටමේ ඒව දැනගන්නකොට අර දැනගත්ත ඇහැට මොකද්ද වෙලා තියෙන්නේ ඇහැ අවිසේ ඇහැ අහ ඇතෑරිනෝ නේද ඇහැ ඇතෑරිලා නේද මනසේ දැනගන්නේ අර රූපේ අතහැරිලා නේද මනසේ දැනගන්නේ විඥානේ අතහැරිලා නේද දැනගන්නේ එතකොට මේ වේදනාව සංඥාව සංකාර පෙර නොතිබීම හටගෙන ඉපිද නැතුර නිරුද්ධ වීමෙන් විරුද්ධ වෙලා නේද අපට ලෝකේ හමු වෙන්නේ ලෝකේ හමු වෙනකොට ලෝකේ නිරුද්ධ වෙලා අපට හම් වෙන්නේ මැරිච්ච ලෝකයක් නිරුද්ධ වෙච්ච ලෝකයක් අනිත්‍ය ලෝකයක් අනාත්ම වෙච්ච ලෝකයක් හම්බ වෙන්නේ තියෙන එකක් නෙවෙයි හමු වෙන්නේ දැන් ඔරලෝසුව දොර බිත්තිය කියලා ගන්නකොට ඒව හඳුනගන්නකොට මන ධම්මපටිච්ච මනෝවිඥාන මට්ටමින්නේ හම්බ වෙන්නේ එතකොට මනසට හමු වෙනකොට අර අහිත එළියේ තියෙන එකද හමු වෙන්නේ නෑ හිතින් හදාගත් එකක් හම්බ වෙන්නේ එතකොට ඇහැට මොකද්ද වෙලා තියෙන්නේ හිතින් හදාගත්ත තැන ඇහැ තියෙනවද රූප තියෙනවද චක්කු විඥානේ නිරෝධයි එතකොට වේදනාව සංඥාව සංකාර ඔක්කොම නිරෝධයි නේද ස්පර්ශ නිරෝධයි සමස්ත ධර්ම ඒ දැක්ක දිට්ඨ ධර්මතාවයේ ඉපද නිරෝධ වෙලාමයි මනසේ දැන ගැනීම එතකොට අපට පටිච්ච සමුප්පන්න නිරෝධ ධර්මයක් තමයි අපට හමු වෙලා තියෙන්නේ මනසේ දැන ගැනීමකට එතකොට දැන් බලන දැනගත්ත තැන ওই දැනගත්ත දේ තියෙනවද මනසේ උරුලෝසු තියෙනවයි දැන් එළියේ නෑනේ අපට. දැන් මනසේ බිත්තිය දොරෝරු ලෝසුව කියලා ගත්තාම අර කැමරා මෙතන පිරිසක් ඉන්නවයි කියලා ගත්තාම අරමුණු ටික මනසට ගන්නවා. දැන් ওই මනසෙන් සිහි කරන දේ එතන තියෙනවද? ඒ එතන මනෝ රූපයක් නේ තියෙන්නේ. මනෝ රූපයක් දෙක හිතින් සිතින් සකස් කරගත්ත සංකාර ධර්මයක් ওই කොට නෑගාගෙන. හදාගත්ත දේ ওই දකින්න හිතින්. එතනත් එහෙම දේවල් නෑ. එහෙනම් එතනත් බොරුවක් නේ. එහෙනම් මේ පටිච්ච සමුප්පන්නව ගොඩනැගිච්ච සකස්සුණු ධමයක් නේද අපට හැම මොහොතකම හමු වෙන්නේ. අන්න එහෙමයි මේ හේතුඵල ධම. එතකොට අනිත්‍ය ධර්මයක් හමු වෙන්නේ. රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංකාර අනිත්‍යයි. විඥානය අනිත්‍යයි කියනකොට ඒ අනිත්‍යයි කියන්නේ එළියේ තියෙන එකක් අනිත්‍ය නෙවෙයි. අනිත්‍ය වෙලා මනෝමයෙන් හම්බ වෙන තැන අනිත්‍ය වෙලාමයි ඒක හම්බ වෙලා තියෙන්නේ. ඒක අනිත්‍ය වෙලා මනසින් සකස් කරගත් එකක් හමු වෙලා තියෙන්නේ. අන්න අනිත්‍ය සංඥාව. සද්දත් එහෙමයි. දැන් සද්දයක් ඇහුනොත් කනට කනයි ශබ්දයයි සෝත විඥානය එකතු වෙලා ඒක නිරෝධ වෙලා නේද මනසට ශබ්දය ගැන තොරතුරු ගොඩනගන්නේ. දැන් බල්ලෙක් බුරනෝ සද්දයක් ඇහුනොත් කනට බුරන ඒ ඇහෙන මට්ටමේ බල්ලෝ හම්බ වෙනවද? නෑනේ මනෝමය මට්ටමේ නේද බල්ලෙක් මනසට හම්බ වෙන්නේ. ඒ හම්බ වෙනකොට අර කනට මොකද්ද වෙලා තියෙන්නේ? කන නිරෝධයි. ශබ්ද නිරෝධයි. ඒ විඥානේ නිරෝධයි. ඒ කන ස්පර්ශේ නිරෝධයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා සංඥා සංකාර ඒ පංච උපාදාන ඒ පංචස්කන්ධේම නිරෝධ වෙලා නේද මනසට හම්බ වෙන්නේ? අන්න එතකොට නිරෝධ ධර්මතාවය පටිච්ච සමුප්පන්නව සකස් වෙච්ච එකක් තමයි මනසේ අපිට ගොඩ නැගිලා තියෙන්නේ. මේ සකස් වෙච්ච තැන පංච උපාදානස්කන්ධයයි. ඒ උපාදානස්කන්ධය තුල මනසින් හදාගත් අර බල්ලා ඉන්නවද? අන්නේ මනසින් හදාගත්ත දේ දුකක් කියලා දකින්නෝ. එතන අනිත්‍ය දකින්නෝ. එතකොට මනසින් හදාගත්ත බල්ලෙක් මනසින් හදාගත්තනේ අපි අර සද්දය අහලා බල්ලෙක් බුරුණෝ සද්දය අහලා ඒ සද්දයට අනුව හිතින් හදාගත්තා. ඒතකොට හිතින් හදාගත්ත බල්ල නෙවෙයි එළියේ ඉන්නේ. දැන් මනසින් සකස් කරගත්ත හදාගත්ත පංච උපාස්කන්ධයක් තියෙනවා. අන්න ඒ ස්කන්ධයන්ගේ එතන සකස් කරගත්තේ සම්මුතිය, ඒ ප්‍රඥාත්තිය, ඒ එතන පේන ස්වභාවය ඇත්තක්ද බොරුවක්ද? මායාවක්, සිහිනයක්, මිරිඟුවක් එතන තියෙනවා. එතකොට මනසින්ම සකස් කරගත්ත හදාගත්ත ස්වභාවයක් එතන තියෙනවා. අන්න එතන අනිත්‍ය දැක්කොත් ඔබට සකස් මනසේ සකස් වෙච්ච එක බොරුවක් වෙනව නේද? අන්න එතකොට ඔබේ දුක අවබෝධ වෙනවා. අන්න සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධය සාත් වෙනවා. මාර්ගය තුලටපත් වෙනවා. දිට්ඨි සම්පන්නයි බවටපත් වෙනවා. එතකොට මේ එළියෙන්වත් මනෝමයෙන්වත් ඔබට යමක් දෙයක් සත්පුජ්‍යල වශයෙන් ඇති දෙයක් නැහැ කියන එක
එතන හමු සත්වයෙක් පුජ්‍යලෙක් බල්ලෙක් කියල යමක් දෙයක් හමු නොවෙන බව හට නොගත්ත බවයි ඔබ දකින්න. හට නොගත්ත දේ හටගෙන තියෙනවා කියලා අපි හිතන්ගෙන යන්න ඒක තමයි දෘෂ්ටිය. ඒක තමයි අපට වෙලා තියෙන වැරදීම ප්‍රශ්නය. ඒ වරද නිවැරදි කරහම නිවන් දකිනු. මේ වරද තමන් අතින් මනසේ වරද නිවැරදි වුණහම තමන් නිවන් දකිනු. අන්න එච්චරයි තියෙන්නේ. හරි සරලයි. එතකොට හැබැයි ඒ වනසේ ඒ වරද සිද්ධ වෙනවා කියන එක අපට පේනෝ නේද? අපි හිතන විදිය අයි විදියට අපි දකින් ලෝකේ දකින විදියට අපට මේ මන ආයතන හයේ මේ පටලැවිල්ල වෙනෝනේ. මේ පටලැවිල්ල තියෙනවා. හැබැයි ඒක වරදක් කියන එකත් සාධාරණව පිළිගන්න පුළුවන්ද? අන් එතකොට ඒක පිළි අරගත්තහම ඒක සාධාරණව වරදක් බව දැක්කහම පැටලිලි සහගත බව මෙතන තියෙනවා අපේ ජීවිතයේ අර පුරුද්දත් එක්ක. හැබැයි මේක මෙහෙම ඇත්ත දකිනකොට ඒක නිවැරදි භාවයටපත් වෙන බවක් දකින්න ඕන. එතකොට ඒක නිවැරදි කිරීම තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. ওই මනසේ තියෙන පටලැවිල්ල ඒ පටලැවිල්ලත් එක්ක තමයි රාගය, ద్వේෂය, මෝහය, වෛරය, ඉරිසියාව, පලිගැනීම මේ නොඑක් විදිහේ අකුසල මනෝභාවයන් මනසේ හැදෙන්නේ අර පටලැවිල්ලත් එක්ක. ඇත්ත නොපෙනීමත් එක්ක. ඇත්ත දැක්කහම අර මනසේ තියෙන ඔක්කොම කුණුකන්දල් හේදිලා යනවා. කෙලෙස් ගෙවිලා යනවා. අන්න එතකොට තමයි නිරාමිස සැනසීම සතුට ආධ්‍යාත්මයේ ගොඩ නැගෙන්නේ. එතකොට බලන්න මෙන්න මේ ආයතන 6 තුලම ඔක දකින්න ඕන. එතකොට පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙන හැටි රූපයක් දකිනකොට, ශබ්දයක් ඇහෙනකොට සබ් පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙන හැටි, ගඳ සුවඳ දැනගෙන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙන හැටි, රස දැනගෙන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙන හැටි, රසද පහස දැනගෙන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙලා අන්තිමට අපි මානසින් හදාගත්ත දේ එළියට තියෙනවයි කියලා ගැට ගැහිලා ලෝකෙ එළියෙන් පනවාගෙන මහා අවුලකට අවුලෙන් අවුලටපත් වෙනවා. ඒක තමයි මේ තේරුම් ගන්න ඕන කාරණේ. එතකොට මේක බාහිර තියෙන එකක් නෙවෙයි මනසින් හදාගත්ත දෙයක් කියලා ගත්තා මහා කෙලස් කන්දරාවක් ඔබට අතහැරෙන්නේ භෞතිකේ අතහැරේ. මනසින් හදාගත්ත ලෝකයක් තියෙන කියලා ඔබ නුවණින් දැක්කොත් ඔබට ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් ওই සමස්ත ලෝකේම ඔබට අතහැරෙනවා. ඒ කියන්නේ අතහැරෙනවා කියලා කියන්නේ ඒව අහිමි වෙනවා කියන එක නෙවෙයි. ඕක දැකලා ගෙදර ගිහිලා ජීවත් වෙනවා. ඉතින් ඒ ව්‍යාපාරات කරනවා, ඒ වතු පිටිත් වලත් වැඩ කටයුතු කරනවා, නඩත්තු කරනවා, සෑම දෙයක්ම කරනවා. හැබැයි ඔබට එහෙම දෙයක් බාහිරින් හමු වෙන්නේ නැහැ. හැබැයි ඒව පරිහරණය කරනවා. ඒව දෙන්නෙත් නැහැ කාටවත්. ඒව පරිහරණයත් කරනවා. හැබැයි ඒව කෙරෙහි දෘෂ්ටියක් නැහැ. බන්ධනයක් නැහැ. එතකොට ඒව කෙරෙහි දැඩි ඇල්මක් බැඳීමක් නැහැ. එතකොට අන්න එතකොට නමුත් ඒව පරිහරණය කරනවා. හැබැයි සත්‍ය දැකලා තියෙනවා. ඒ සත්‍ය නොදකපු කෙනා මොකද වෙන්නේ? අර ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් අඹ දරුවන් කිරි දැඩි බැඳීමකින් දැඩි ආශාවකින් නේද එයා ඉන්නේ? ඉතින් එයාට හිතට නිවනක් තියෙනවද? එයා කන්න ගියත් මතක් වෙන්නේ අරව. නිදා ගන්න ගියත් හිතට සීවෙන්නේ අර බැඳින් තියෙන දේවල්. එයාගේ හිතට නිවනක් නැහැ. සැනසීමක් නැහැ. එයා අර භෞතික දේවල් ගැන හිත හිතා සතුටු වෙවි, ඒව ගැන ආස්වාදයෙන් කල්පනා කර කර ඒව රැක ගන්න, ඒව කවුරු හරි ගණේද කියලා බයෙන් සැකෙක්. එහෙම හැම මොහොතකම ඇතුළ ගිනි අරගෙන ඉන්නේ. එතකොට එයා සැනසෙල්ල ඉන්න කෙනෙක්ද? එයා මහා පුදුමාකාර විදිහේ අර බාහිර ලෝකෙට බැඳිලා පුදුම විදිහේ අසහනයකින්, පීඩාවකින්, අපහසුවකින් ඉන්න කෙනෙක්. සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් නෙවෙයි, සැප විඳින කෙනෙක් නෙවෙයි, දුක් විඳිනවා. දිට්ඨිගත කෙනා හැම නෙවෙයි. ඒව පරිහරණය කරනව නඩත්තු කරනව. නමුත් මනෝමෙන් එයා සියල්ල මනෝ අතහැරලා ඒවත් එක ජීවත් වෙනවා. හැබැයි එයාට හොඳට නිින්ද යනවා. එයාට ඒව මතක් වෙන්නේ නැහැ. මහ ලොකුවට ඒවට බැඳීමක් ගොඩ නැගින්නේ නැහැ. සැනසෙල්ල ජීවත් වෙනවා. ඉතින් අන්නේ සැනසීම ගොඩනගා ගන්න තමයි අපි මේ බුද්ධ ශාසනයෙන් උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඒක එහෙම වෙන්න නම් අර ධිට්ඨිය කැඩෙන්න ඕන. ඒ නිසා පංචස්කන්ධේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න. අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න. අනිත්‍ය සංඥාව රූප, දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන ධර්මතාත් එක්ක මනසේ සකස් වෙන තැන දකින්න. ඒ මනසේ සකස් වෙන දේ භෞතික ලෝකයේ තියෙන දේ නෙවෙයි.
මනසින් හදාගත්ත චේත් සෛතසිකයන්ගෙන් හදාගත්ත හිතින්ම හදාගත්ත ලෝකේ ඒක අතීත සංඥාවෙන් මනසේ හදාගත්ත බොරුවක් මායාවක් මිරිඟුවක් කියලා දකින්න ඕන. ඒක බාහිරයට ගැටගහන එක දෘෂ්ටියයි. බාහිරයේ ඇති බව ගැටගහලා තමයි බාහිරයේ ඇති බවට දෘෂ්ටිගත වෙන්නේ. ඒක ඇත්ත දැකපු කෙනා බාහිරේ තියෙන එක නෙවෙයි මනසටයි පේන්නේ කියන එක මේ තමන්ගේ පැත්තට හිත නමලා සත්‍ය දකිනවා. බාහිරේ තියෙන බන්ධන බලය ලිහිලා යනවා. ඊට පස්සේ හිතට දැනෙන තැන එතන සත්‍ය දැක්කොත් තව දුරටත් එහාට ලිහිලා යනවා. ඒ නිසා දිට්ටි සම්පන්න භාවය කියන එක මේ ජීවිතයේ උස්ම ටික යන කලින් දිට්ටි සම්පන්නේ බවටපත් වෙන්න. අන්න ඒක තමයි මේ මනුස්ස ජීවිතයේ තියෙන මේ යුගයේ තියෙන උසස්ම රැකවරණය. ශ්‍රේෂ්ඨතම රැකවරණයේ මහා ලාභය, මහා යහපත. ඉතින් අන්නේ දිට්ටි සම්පන්නේ භාවයටපත් වෙන්න මේ පින්වත් හැම දිනාට මේ කෙටි අනුශාසනාව මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වයක් තියෙනවා. මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අප්‍රේල් මස 14 වන දිනට යෙදෙන BS භාග්‍යවේද මහත්මයේ ජන්ම දිනයේ නිමිත්තෙන් ධර්මයෙන් පෝෂණය කළ මහා සංඝරත්නයට කෙරෙන කෘතවේදී උපහාරයක් ලෙස මෙම ධර්ම දේශනාවට සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. උතුම් මරමුණක් කළ ගුණ සැලකීමේ ශ්‍රේෂ්ඨ පින්කමක් හැටියටයි අද මේ සිද්ධ කරන්නේ. තමන්ට ධර්ම දැනුම ධර්මඥානයේ සලසා දෙන කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේලාට ආශිර්වාද පතා උන්වහන්සේලාට කරන කෘතවේදීත්වයෙන් කරනු ලබන ධර්ම දානමේ පින්කමක්. එතකොට ඒ ධර්ම දානමේ කුසල ශක්තියේ බලයෙන් ඉපේ දායකත්වයේ දරුව පින්වත් සෑම සීල දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසේවා. තව තවත් මේ ගෞතම බුදුසසුන තුල මෙවැනි උතුම් පින් දහම් කරමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය සලසාගෙන සද්ධර්ම ශ්‍රවණයේ සලසාගෙන යෝනිසෝ මනසිකාරයේ දිල ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දිල මේ ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. අරමුණ වශයෙන් ගෞරවනීය ධර්ම දේශකයාණන් වහන්සේ වන පූජ්‍යපාද වඳුරඹ සංඝානන්ද ස්වාමීන් වහන්සේටද සසර සුගති මග කියා දුන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද දොළොස්වල උදිත දිහිර ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද බලංගුණ රාද ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද රතුපස්කැටියේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද තපෝවනේ අරියදද ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේටද පූජ්‍යපාද අලව්වේ අනෝමදාසි ස්වාමීන් වහන්සේට කියන මේ දේශකයන් වහන්සේලාටද එවැගේම පූජ්‍යපාද තලල්ලේ චන්දකීති ස්වාමින් වහන්සේ ඇතුළු සිය නිවැරදි ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට ධම්මගේ පිහිටුවාලෝ සියලුම දේශකයන්න් වහන්සේලාට මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් ධර්මයේ දේශනා කරන අතරතුර දීම ප්‍රාර්ථනීය බෝධිගේ උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ වේවා, පැතුම් පරිදි අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි ගෞරවයෙන් උන්වහන්සේලාට ආශිර්වාද කරමු. දායකත්වයේ දරූ අයටද නිවන් අවබෝධ වනතුරුම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. මෙම භවයේ තුල දීම නිවන් අවබෝධ වේවා. මෙම ධර්ම දානමේ පින්කමට සහභාගී වූ සියලුම දෙනාට ශ්‍රවණය කළ සියලු දෙනාටත් ඉතා ඉක්මන් සුඛ සහගත ප්‍රතිපදාවේ මෙම උද්දහම් බුද්ධ ශාසනය තුල දීම නිර්වාණ අවබෝධයේ පත්වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම දායකත්වයේ දරණ දර්ගා නගරය වරාපිටියේ පදිංචි BS භාග්‍යවේද මහත්මියව මෙම භවයේදීම නිර්වාණ අවබෝධයට පෙර සම්මුති මරණයේ සිදුව හොත් ඊළඟ භවයේදීම පිරිමේක උපද උතුම් වූ පැවිදි ජීවිතයක් ලබා නිර්වාණ අවබෝධයේ පිණිස මෙම ධර්ම දේශනාවේ මහා කුසලයේ ස්කන්ධ මහෝපකාරී
කුසලස් කුසලස්කන්දය මහෝපකාරී වේවා කියල මෙස්සිතින් ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනාව එසේම වේවා කියලත් අපිත් ආශිර්වාද කරන අතර සහය සම්බන්ධ වූ හැම දෙනාටමත් දායකත්වය හොබවන හැම දෙනාටමත් ඒ වගේම වැඩමකොට වදාළ ස්පින්වසිල් මෑණියන් වහන්සේටත් ඒ වගේම සහ සම්බන්ධ වූ හැම දෙනාටම මේ පින් බලින් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය උදා වේවා. මෙලොව පරලොව දෙලව සැනසෙල්ල උදා වේවා. සාන්ත නිවන් සුව පිණිස මේ පින පවතිවා උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ අප හැම දෙනා නමින් මියගිය සියලු මියගිය ඥාතීන්ටත් මේ පින් අයිති වේවා. මියගිය ඥාතීන්ගේ ජීවිත සැපවත් වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පින් දෙමු. අල්පේ සාකි මහේ සාකි ශාසන ආරක්ෂක ලෝක පාලක ආත්මාරක්ෂක ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා. දෙවියන්ගේ දිවය සේසුරු වඩා වර්ධනය වේවා. පින්වත් හැමට දෙවියන්ගේ දැහැමිරකවරණය දේවා. ආශිර්වාදය සැලසේවා. දෙවියෝද මේ පින් අනුමෝදන්ව මේ දුක් ඇති සංසාර කතරෙන් අත මිදේවා කියලා දෙවියන්ටත් පින් දෙමු. ඒ වගේම ලක්වැසි ජනතාවට ලෝවැසි ජනතාවටත් අපාදිපා සිව්පා බහුපා හැට පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන හිතහිත මැදහත් මනුස්ස අමනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී සකල සත්වයන්ටත් අපේ මේ මහා ධර්මදානමේ මහා ආශිර්වාද පින්කම කෘතවේදී පින්කම සියලු සත්වයන්ටත් ආශිර්වාදයක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම උදා වේවා කියලා ලෝකයාට සෙත්මෙත් ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ටත් පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලෙන් හැම දිනාටම සදා සැන සිල්ල වේවා කියලා ආශිර්වාද කරනු වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. සූපත් වේවා, සූපත් වේවා.
ද්වේෂක්ඛයෝ